බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද සුවිශේෂී දවසක්. අපි කියනවා මේක ස්වර්ණමය දවසක් කියලා. මොකද හේතුව මහ පොළවේ ඉඳගෙන මහ පොළවේ ජීවත් වෙන මිනිසුන් වෙනුවෙන් මහ පොළවට එක්ුණු මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන දවසක් හැටියට අපට හඳුන්වන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී මේ සුවිශේෂී කාරණා මේ විදිහට සිද්ධ වෙන අතරේ අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම ඔබට ආරාධනා කරන්න හොඳ අත්පොළසන්නාදයකට. සියලු දෙනාම එකට එකතු වෙලා හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. සංජුල හෙට්ටිගේ මහතාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අපිත් එක්ක මේ සියල්ල බෙදා හදා ගන්න පැමිණි අපගේ නාලිකාවල ඉන්න අපේ සමාජිකයන්ට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන ගමන් අද දවසේදී මේ පරිගණක ලබා ගැනීමට පැමිණි දුවෙකුට සහ පුතෙකුට ගෞරවයෙන් දුර්මා සංග්‍රහයෙන් අවසරයි. අනිකුත් සියලුම සම්භාවනීය අමුතන්ගේ අවසරයි. විශේෂයෙන්ම රීනෝ වල සිට පැමිණි ඉන්දු හේරත් මැතිණියගෙන් අපේ බිග් බොස් අපේ ශ්‍රීමත් අපේ සේකර මහත්තයා සංජේ අතුළු මෙතන දින සියලුම භාග්‍ය මොහොටි අපේ මල්ලි මොකද්ද කියන්න කිව්වේ නම නිල මොකද්ද නිල නිලමේ ජයතිලක හේරත් ජයතිලක හේරත් නිලමේ මහත්මයා ඇතුළු එතන සොහයුරා ඉන්දු හේරත් මැතිණියගේ මේ සියලු දෙනාගෙම අවසර ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම අද බොහොම සන්තෝෂ දවසක් මගේ ජීවිතේ. මුලින්ම කෙටි වේලාවක් දෙන මේ කතාව අහන්න. මොකද මේ කතාව කියන්න ඕන. මම එක්තරා අඳුරු කාල පරිච්ඡේදයක් තිබුණා මගේ ජීවිතේ. අවුරුද්දයි මාස 7යි දින 14ක් ඉන්න වුණා සිරගතව. ඒ ඉඳලා පළවෙනි සංචාරය ලැබුණේ ඇමරිකාවේ. කතා කළේ මට ඉස්ලාම පෝල් ලයිවන් මහත්මයයි හසන්ජිත් කුරුප්පු ගායශාගේ හස්බන්ඩ්. ඒ ගිය වෙලේ තමයි බෙස්ට් බයි එකට ගිය වෙලේ, බෙස්ට් බයි කියන ලොකු ෂොප් එකට ගිය වෙලේ තිබුණා එහෙ ප්‍රොමෝෂන් එකක්. ලැප්ටොප් එකක් තිබුණා $99 කියලා කිව්වේ මට. අපේ හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයේ විජය කුමාරතුංග මහත්තයාක රඟපාපු සේනාධීර මේ මහත්තයාගේ සේනාධීර රූපසිංහ මහත්තයාගේ පුත්‍රයාගේ චමින්දු රූපසිංහ මහත්තයා. ඉතින් මම මේ අලුත් කොන්සෙප්ට් එකක් හොය හොය හිටියේ. මොකද මම හැමදාම හිතනවා මම ගමේ ඉඳලා ඇවිල්ලා මේ තත්ත්වයට එන්න මට උදව් කළේ මේ මගේ රසික ජනතාව. ගමේ ලෝකේ රටවල් වල හැමතැනම රසික ජනතාව තමයි SMS එකක් ඇවල කූපන් ඇවලා ජනප්‍රිය නළුව එක දිගට තාමත් හම් වෙන අවුරුදු 17ක්. ඒ අයට මගෙන් මොනවද වෙන්න ඕනේ කියලා මම හැම වෙලෙම හිතනවා. මං හිතනවා මං එයාට ණයයි කියලා. ඒ ණය ගෙවන්නේ කොහොමද කියලා අලුත් කන්සෙප්ට් එකක් කල්පනා කරරිද්දී මට මේ සේනාධීර රූපසිංහ මහත්තයාගේ පුතා කිව්වා. එයා ඒක හිතලා නෙමෙයි කිව්වේ. එයා හිටියේ මම හිතන්නේ ඇරිසෝනා, මට මතකෙද නෑ. ඔව්, සෙන් ෆ්‍රැන්සිස්කෝ. එයා කිව්වා මෙහෙම ප්‍රොමෝෂන් එකක් තියෙනවා කියලා. මම කිව්වා ෂෝග්නේ $99 කියන්නේ බොහොම සුළු ගාණක් ලංකාවේ ඒ කාලේ ඩොලර් එකටත් අනුව. මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ එහෙමම ගිහිල්ලා එවෙල හසන්ජිත් සල්ලි වගේක් හොයලා දීලා තිබුණා ෂෝ වලින්. අනේ ඩොලර් 2000ක් වියදම් කරලා අනේ ලයිව් වීඩියෝ එකක් කරලා ගත්ත මේ ලැප්ටොප්. මම හිතන්නේ මුලින්ම අපිට 20ක් ගත්ත 100ක් වෙනකන් ගත්තා. ඊට පස්සේ හැම ෂෝ එකටම මම කිව්වේ මට දෙන්න ලැප්ටොප් 20ක්, මම සින්දු කියනවා ඩොලර් 2000ට සින්දු කියනවා කියලා. ඉතින් මේක ආරංචි වුණ මෙහෙම දිගටම මේ වැඩේ කරගෙන යද්දි ලැප්ටොප් ගොඩාක් එක්කහුණා. ටෙක්සාස් වල ෂාන්ලා ගෙදර ඉඳන් ලස්සන ගෙයක් දාලා මම ෆොටෝ එකක් දාපුවම රීනෝ වලින් කෝල් එකක් ආවා. අපේ පෝල් ජෝර්ජ් මේ පෝල් ලයිවන් මහත්තයාගේ නම්බරෙන් ආවල් කිව්වා, අයියා ඒ ගෙවල් විතරක් ලස්සනයි කියන්නේ, මමත් ශ්‍රී ලාංකේය කාන්තාවක්, රීනෝ ඇවිල්ලා අපේ ගෙත් බලන්න, අපේ ගෙත් බලන්න, අපි අපේ අපේ ගෙදරත් එන්න කියලා. අනේ මම ඉතින් කිසිම මේ චකිතයක් නැතුව කිව්වා, ලොකු දුරක් තියෙනවා ලොස් ඇන්ජලිස් ඉඳන් කොච්චර තියෙනවද කිලෝමීටර්, මම
මම පෑ 12ත් කොහෙද අපි ආවා අපි ගියා රීනෝ වල මේ නොදැක්ක මේ ගෞරවණීය තමුන්ගේ ජීවිතයේ තියෙන සුඛ විහරණ අමතක කළ ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කරන මේ ගෞරවනීය කාන්තාව බලන්න ඉන්දු හේරත් මැතිණියව බලන්න අපි ගිහිල්ලා එතකොට ඉතිරි අපේ නිලමෙත් හිටියා ගෙදර ඉතින් අපි ගියාම සුවිශාල නිවසක් ඉතාම ලස්සන නිවසක් ඉතින් එයා පුරුදුනා අපිට ලැප්ටොප් ලබා දෙන්න ඒක තමයි ඒ රීනෝ වල ඉන්දුගේ කතාව තමුන්ගේ ජීවිතේ තමුන්ට ලැබෙන දේවල් මම හිතන්නේ මම විශ්වාස කරන ෆිලොසොෆි එක තමයි මිනිස්සු පෝසත් වෙන්නේ සමහර අය දුප්පත් වෙන්නේ ඇයි සමහර අය ලස්සන වෙන්නේ සමහර රූපෙන් අඩු වෙන්නේ ඇයි සමහර අය ඉතාම නිරෝගී වෙලා සමහර අය ආබාධිත වෙන්නේ ඇයි මම හිතන්නේ ලෝකේ නියමයේ තමයි ආබාධිත අයට උදව් කරන්න ඕනේ නිරෝගී අය මහලු අයට උදව් කරන්න ඕනේ පණ තියෙන බාල අය දුප්පත් අයට උදව් කරන්න ඕනේ පෝසත් අය එතකොට තමයි මේ ලෝකෙ පවතින්නේ ලෝකෙ හැම තැනම සබහාධර්ම එහෙම තමයි ඇති හැකි කෙනා තමුන් ජීවිතේ සැප විඳින්නේ නැතුව පුළුවන් තරම් නැති බැරි කෙනාට උදව් කරන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ ඒකට හොඳම උදාහරණයක් තමයි රීනෝ වල මේ ඉන්දු මහත්මිය එයා කියනවා මේක මෙතනින් නවත්තන්නේ නැහැ අපි දැම්මේ මේකට නම් මේ ව්‍යාපෘති දැම්මේ ලැප්ටොප් දන්සල කියලා අර නිවේදකතුමා කිව්වා වගේ හස්ස මල්ලි කිව්වා වගේ මේක හරහා අද ලොකු ප්‍රෝඩා ගොඩක් කරනවා ඉන්දු හේරත් මෙතනිය ඒ කියන්නේ මේ තියෙන වීඩියෝ එකම දාලා නම්බර ටිකක් දාලා ඔබට දිනුමක් ඇදුනා කියලා රුපියල් 95000ක් හම්බුණා කියලා මේ ප්‍රෝඩා කරනවා ඒක අපි CID එකට ගිහිල්ලා කිව්වම CID එකේ ක්‍රයිම් මොකද්ද සයිබර් ක්‍රයිම් එකට ගිහිල්ලා කිව්වම ඒගොල්ලෝ කියනවා හොරුන් අල්ලන්න බෑ කියලා. ඉතින් ඒ වගේ රටක තමයි අපි ජීවත් වෙන්නේ. තව දෙයක් කියන්න තුන එකම කනගාටුයි කියන්නේ. මෙවැනි දෙයක් ඉන්දු හේරත් මහත්මිය කෝටි ගාණක් වටිනා මේක ලැප්ටොප් ලැප්ටොප් එක ලක්ෂ දෙකක් වෙන්න පුළුවන් දෙකමාරක් වෙනවා වෙන්න පුළුවන්. ගිය පාරත් අපිට 100 ගාණකට සල්ලි දුන්නා. මේ පාරත් දුන්න කෝටි ගාණක් එකට. එහෙම කරපු ඒ ඩොනේෂන් එකෙන් ලංකාවේ රේගුව කියදලා කි 22,86,000 ටැක්ස් විතරක් චාර්ජ් කළා මේ රටේ කස්ටම් එකේ වැට් එක කිව්වා 18%ක් ඕන කියලා ඉමීට ඉස්සලා කවදාවත් ඒ ගාන චාර්ජ් කරේ නැහැ මේ පාර චාර්ජ් කළා 22,86,000 ඒකත් ගෙවනවා කිව්වා ඉන්දු මැතිණිය ඉතින් ඔබතුමීට බොහොම ස්තුතියි මෙතන ඉන්න කට්ටිය එක්ක මම ඊයේ පෙරේදා දෙකේම කතා කළා ඊයේ රෑත් කතා කළා සමහර අය යාපනේ සමහර අය කංකසන්තුරේ සමහර අය මාතර ඔබතුමියේ දුරකථන සංවාදවලට ඇහුම්කන් දුන්නා නම් කොච්චර සන්තෝෂ වෙයිද කියලා මම ඒගොල්ලන්ගේ පහත් කරලා කතා කරනවා නෙමෙයි සමහර අය තමුන්ගේ අපහසුතාව කිව්වා අනේ රංජන අයියේ අපේ තාත්තගේ ජොබ් එක මේකයි අපිට ලැප්ටොප් එකක් හීනකින්වත් ගන්න විදිහක් නැහැ. අපි ඔයා හින්දා තමයි අද ලැප්ටොප් එකක් අපිට ලැබෙන්නේ කියලා. මම කිව්වා මං හින්දා නෙමෙයි මේක මගේ සූර වීරකමක් නෙමෙයි මම සම්බන්ධීකරණ විතරයි මේ සියලු දේවල් කරන්න ඔයගොල්ලෝ පින් දෙන්න ඉන්දු හේරත් මැතිණියගේ ගෞරවනීය මාතාව සුදු අම්මා කියන අම්මට එයාට පින් දීලා මේක අරන් යන්න කියලා තමයි මං කිව්වේ. එතුමගේ මවත් මට හම්බුණා මට තාම මතකයි. අපි රීනෝ ලිද්දි තිලක් කුමාර රත්නායකයි මහත්තයයි මායි පෝල් ලයිවන් මහත්මයා අපි කට්ටියම එයාගේ නෙළු මේ නෝනත් තිද්දි ඉන්දු හේරත් මහත්මිය තමුන්ගේ සුදු අම්මිට සත්කාර කරන වෙලේ ඒ සුදු අම්මි කිව්වා මං ඉදිරිපිටම රංජන් පුතේ මගේ දුව බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා ඒක මට තාම මතකයි එයා ඒක කිව්වේ හදවතින්. ඉතින් එහෙම චරිතයක් මේ ඉන්දු හේරත් මැතිණිය. ඉතින් මම වර්ණා කළ යුත්තව වර්ණා කරන්න ඕනේ. ගරු කළ යුත්තේ අර ගරු කරන්න ඕනේ. ඔබතුමී මේ කරන සේවය ලංකාවේ දුවා දරුවන් වෙනුවෙන්
අර ඉස්සල්ලා අපේ මිත්‍රයා කිව්වා වගේ බඩගිනින මාළුවෙක් දෙනවට වඩා කෙනෙක්ට හම්බ කරගන්න ස්වයං රැකියාවක් ඉදිරිය මේ ලැප්ටොප් ව්‍යාපෘති අපි දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය ටිකේ එක එක දේශපාලඥයෝ ගත්තේ වෙන වෙන තීරණ, හාල් ටිකක් දෙනවා, පොල් ටිකක් දෙනවා, ඒ වගේ දේවල් කරනවා. නමුත් මේක ස්වයං රැකියාවක් ජුකි මැෂින් එකක් දෙනවා වගේ. මම පහුගිය ටිකේ ඇමරිකාව විද්දී මට මතකයි ඔය කොරෝනා සමයේ මුළු රටම මුළු ඇමරිකාවම ඔන්ලයින් බිස්නස් වලට පෙළඹුණා. මම පහුගිය ටිකේ රියාද්, ජෙඩා වැනි නගරවලට ගිහින් සෞදි අරාබියාවේ එහි ඉන්න බින් සල්මාන් කුමාරයා අද ස්ත්‍රී පක්ෂයට රැකියා කරන අවසර දීලා, ඩ්‍රයිව් කරන අවසර දීලා, අද වැඩිම ඔන්ලයින් ජොබ් වලින් තමයි කට්ටිය සල්ලි හොයන්නේ. ඉතින් මම හිතන්නේ අද මේ ලැප්ටොප් එක මේ පරිගණකයේ ගෙදර අරන් යන දරුවන්ට හිතන්න එපා මේක ලැප්ටොප් එකක් පමණයි කියලා. මේක ස්වයං රැකියාවක්. තමුන්ගෙම YouTube channel එකක් ඕපන් කරගෙන, තමුන්ගෙම නාලිකාවක් හදාගෙන කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන්. මම අතිශෝක්තියෙන් කතා කරනවා නෙවෙයි. අපේ අම්මා කියන කුකරි channel එක කරන අම්මා මාසෙකට ලක්ෂ 45 50 හොයනවා. මොකද අනිත් මේ line එක wild cook කියන ඒ තරුණයා මම හිතන්නේ ලක්ෂ කීයක් වගේ වෙනවද, ලක්ෂ 60ක් 70ක් මාසෙට, ලක්ෂ 60ක 6 million 7 million වෙනවා මාසෙකට තමුන්ගේ channel එකේ chicken කාරියක් හදලා, බුරියානි එකක් හදලා. wild life නේද? අපි ගිය අපි ඔබතුමා announce කරපු සම්මාන දුන්න මේ most popular award මේකේ දින්නේ කවුද? wild life. ඉතින් මේ දරුවන්ට මම කියන්නේ, මේ අපේ දුවා දරුවන්ට කියන්නේ, මේ ලැප්ටොප් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අපි 313ක් බෙදුවා, අද 216ක් බෙදනවා. දින්දු පෙරත් මැතිණියගේ කතාවේදී එතුමිය කියයි තව ලැප්ටොප් කීයක් දෙනවද කියලා. මමත් දැන් 27 වෙනිදාත් යනවා නාපෝලි වලට සින්දු කියන ලැප්ටොප් වලට. ඊට පස්සේ 8 වෙනිදා යනවා කටාර් වලට සින්දු කියන්නේ මොනවද කියන්නේ ඉන්දු හේරත් මැතිනේ කියන්න කියනවා. කොහෙද ගම? මාතලේ නේ. මාතලේ සුහුරු මේකක් හදනවා නේ. සුහුරු IT මොකක්ද එකට කියන්නේ? මේ සුහුරු ස්මාර්ට් ලැබ් එකකුත් හදනවා කියලා එතුමිය පොරොන්දු වෙනවා. කොහෙටද මොකද්ද ඉස්කෝලේ? අලු විහාරයේ පාසල්. අපි මේ ආවා, මම හිතන්නේ මලගෙදරත් ආවා. එතකොට දැක්කා. ඉතින් අලු විහාරයේ පාසලට. ඉතින් ඒගොල්ලන්ට IT ලැප්ටොප් කීයද මේ පාර? 15ද 20ද? සේරම ඔයාගේ තමයි. ඉතින් ඔයාගේ තීරණේ. ඉතින් මම නැවතත් කියනවා අපිට ලැප්ටොප් 216ක් බෙදන්න තියෙනවා. ඒ හින්දා ඔබ ආපු කට්ටියම කෝල් කරලා කිව්වේ ඔබතුමීගේ අතින්මයි ගන්න ඕනේ සේරම. ඒ හින්දා ඔබතුමීට 216ක් දෙනකන් හිටන් ඉන්න වෙනවා. ඒ හින්දා ලෑස්ති වෙන්න එහෙනම් කතාවක් කරලා ඒකට එනවා. බොහොම ස්තුතියි නැවතරක් ඔබතුමීට ගොඩක් පිං. මේක ඇත්තටම වෙන පිං වගේ නෙමෙයි, විශාල පිනක්. ගෙදරකට රැකියාවක් දීලා ඩොලර්, යුරෝ, රියාල්, දිනාර් එන මේ ස්වයං රැකියාවක්. ඉතින් මේක හොඳ කන්සෙප්ට් එකක්. අපි ඉදිරියේදී බලමු. ඉන්දු මහත්මිය, සමහර අය කියනවා මේක ලොකු වැඩි, එහින්ද ටැබ් වලට යමු කියලා. මම දන්නේ අපි අප්ඩේට් වෙන්න ඕනේ හැමදේම. අපි හොඳ දෙයක් කරමු. අපි මේ හොඳම දේ කරමු නේද? ඉතින් තවත් මම කතා කරන්න යන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් කතා කරනවට වඩා අවශ්‍ය වෙන්නේ වැඩ. අපේ පාර්ලිමේන්තුවත් අපි ගොඩක් කතා දකිනවා. වැඩ අඩුයි, කතා වැඩි. අපි ඉඳන් කතා අඩු කරලා වැඩ වැඩියෙන් කරමු. අපි දිගටම මේ ප්‍රොජෙක්ට් එක කරනවා.
හැබැයි එක දෙයක් කියන්න උනර විරුද්ධවාදීන්ට, විරුද්ධවාදීන් කියන කමෙන්ට්ස් වලට නම් සත පහකට බය නැහැ. අර අර හොර වැඩේ නව අනේ ඒක නම් හෙන ගහන අපරාධයක්. දැන් මේ වීඩියෝ එකම දාලා ලැප්ටොප් වලට සල්ලි ලැබෙනවා කියලා ගේම් ගහලා යුක්‍රේනෙන් ආපු කට්ටියද චීනෙන් ආපු කට්ටියද මොන ජාතිකයෝද කියලා ඒ දේ දිගටම ලංකාවේ යනවා. ඉතින් ඒකට පින් නම්බර්ස් දුන්නම account එකේ තියෙන සල්ලි සේරම කැපිලක් තිබුණා පහු ගෑවේ. අපි ඊට පස්සේ ගිහලා සයිබර් ක්‍රයිම් එකේ ගිහිල්ලා CID එකට පැමිණිලි කරපුවම CID එකෙන් කිව්වේ ලංකාවේ ශ්‍රී ලංකා රහස් පොලිසිය කිව්වේ මොනවද? අපිට කරන්න දෙයක් නැහැ. ඒක දිගට වෙයි. ඉතින් ඒක තමයි උත්තරේ රහස් පොලිසිය. නමුත් අනිත් ඒවා නම් බොහොම වේගෙන් අල්ලනවා. මේක අල්ලන්න බෑ කියලා කිව්වා. ඉතින් නැවත නැවතත් මේ අද ලැප්ටොප් ගන්න දරුවන්ට කියන්නේ කරුණා කරලා ගමේ ගිහිල්ලා ගත්ත අයටත් කියන්න සත පහක් නැතුව මේක සම්පූර්ණයෙන් නොමිලේ. පින් නම්බර් දෙන්න එපා, ක්‍රෙඩිට් කාඩ් වල නම්බර් ඉල්ලුවට දෙන්න එපා. සම්පූර්ණයෙන් නොමිලේ මේ ව්‍යාපෘතිය කරන්නේ. එහෙනම් මේ වීඩියෝ කපලා දාලා ආයෙත් හොර වැඩ කරන්න එපයි කියලා ඒ හොරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් බොහොම ස්තුතියි කතාව අහන් හිටියට. වෙන කියන්න දේවල් තියෙනව නම් මට අමතකුණ අනිත් කාලේ නැවතත් කියන්න. මින් පස්සේ මේ ලැප්ටොප් බෙදා දීමේ ව්‍යාපෘතිය කෙරෙන්නේ දුරකථනය හරහා නෙමේ, කෙරෙන්නේ RRF, ඒ කියන්නේ රංජන් රාමනායක ෆවුන්ඩේෂන් RRFlaptop@gmail.com හරහා පමණයි. ඒකට රෙජිස්ටර් වුණාම අපි ඕගලන්ට කතා කරන්න. එහෙනම් මෙතන ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යාළුවන්ට කියලා කියන්න එහෙම තමයි වැඩේ වෙන්නේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාට. අපි නැවත මෙතනම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකේ නැවත හම්බෙමු. අනිත් පාර ලැප්ටොප් 500ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්. අපි පුළුවන් විදිහට මේ වැඩේ කරමු. අද ලැබෙන කට්ටිය අරන් යන්න, අද රෙජිස්ටර් වෙලා නැති කට්ටියගේ නම් ටික අපිට දීලා යන්න. අපි අනිවාර්යෙන් ඒ කට්ටියටත් නැවත කතා කරලා ලබා දෙනවා කියමින් මම ඕගොල්ලන්ගෙන් తాවකාලිකව සමු ගන්නවා. හරි, අපි සූදානම් එහෙනම් අද දවසේදී මේ වැඩේ ප්‍රධාන අරමුණ ලැප්ටොප් ලබා දීම. ඒ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා රංජන් රාමනායක මහතාට වගේම ඉන්දු මහත්මියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මුලින්ම අපේ ගෞරවනීය සාමින් වහන්සේ වෙනුවෙන් තමයි පිරිනැමීම සිද්ධ කරන්නේ. ශ්‍රාවස්ත්‍රිපුර ධම්මිස්සර සාමින් වහන්සේ වෙනුවෙන් පිරිනැමීම සිද්ධ කරනවා. අපි ඔතන ඉඳගෙනම පිරිනම්මු එක. ඔව්, පළවෙනි පිරිනැමීම තමයි මේ සිද්ධ කරන්නේ අපේ ගරු සාමින් වහන්සේ වෙනුවෙන්. පළමු පිරිගැනීම ඊට පස්සේ අපේ පාසල වෙනුවෙන් පිරිනැමීම සිද්ධ කරන්න තිබෙනවා. අපි ඔබ දෙපළට උඩට ආරාධනා කරනවා. වේදිකාවට ආරාධනා කරන බොහොම ගෞරවයෙන් ඔබ අතුරස්සන ආද එකතු කරමු අපි දෙපළ වෙනුවෙන්. මම හිතන්නේ විදුහල්පත්තුමා පැමිණලා ඉන්නේ. අප බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විදුහල්පත්තුමාට. බෙරගල කනිෂ්ඨ විද්‍යාලය වෙනුවෙන් මේ ලබා ගැනීම සිද්ධ කරන්නේ. හරි, ඊට පස්සේ මේ කාරණාව කියලා ඉන්න ඕන. අපි දැන් නම් සඳහන් කරනවා අතරින් පතර. මේ නම් සඳහන් කරන්නේ ඒ අයට විශේෂ අවශ්‍යතාවයන් සඳහා යෑමට තිබෙන හින්දා. ඒ හින්දා ඒ කීප දෙනෙකුට පමණක් වේලාසනින් ලබා දෙනවා. ඊට පස්සේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ලබා දෙනවා. අනිත් අයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා වැඩසටහන අවසන් වෙනකම් මෙතන රැඳෙන්න කියලා ලැප්ටොප් එක අරගෙන නැවතත් ආසනේ වාඩි වෙන ලෙස බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි ආරාධනා කරමු මුලින්ම අංක 12 API හංසිකා. ඔබේ අත්ප්‍රසන්නාද එකතු කරමු. අංක 25 HPKN හරිස්චන්ද්‍ර. අංක 29 HAD දනංචනි. අංක 30
විදිහ SMP ආරච්චි. අංක 31 NM අතික්. අංක 44 P පුවිත්‍රා. අංක 50 WMKD සමරකෝන්. අංක 68 JAHP ජයවික්‍රම. යාපනයේ නේද? යාපනයේ සිට පැමිණි ඇය. අංක 69 AA සෙව්වන්දි. අංක 70 KDS වාසනා. අංක 87 RPS සෙනවිරත්න. ලංකාව වටේම ඇවිල්ලා තියෙන මේ කතා බහේදී අපිට ඔප්පු වෙන්නේ යාපනයේ ත්‍රිකුණාමලය. ඔව්. මොකද හේතුව මම දකින විදිහට ලංකාව කියන්නේ මේ අත වගේ. ඒක නිසා මේ අතේ ඇඟිලි වගේ උතුර දකුණ නැගෙනහිර බටහිර මධ්‍යම කියන කාරණා පහම, එහෙම නැත්නම් මේ දේවල් පහම එකතු වුණොත් තමයි අපිට දිග් ගමනක් යන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රධානීදිත් මුළු රටම ආවරණය කළ තියෙනවා. අංග 88 MIF සබි. MIF සබි. අංක 91 PDRA ශාන්තලාල්. අංක 95 KTB කලනි. අංක 106 HWAI හේබගේ. අංක 133 දර්ශන ධර්මරාජ්. මං හිතර වරන් ඇතුළ තියෙන්නේ D අභිනේශ්‍රී. අංක 145 TDS කරුණාරත්න. අංක 149 AVD අමන්දි. අංක 150 HDS ජයතිලක.
හරි නැවතත් අංක 1 සිට අපි ගමන් කරන්නයි සූදානම් වන්නේ අංක 1 IWPM ෂෙහාන් ඒ තුනයි රෑන්ක් එක 4 පේරාදෙණිය කැම්පස් එක නේද හොඳ අත්පොලසන්නාදයක් ඇයට ලබා දෙමු ඊළඟ නැවතුම ඇමරිකා එක්සත් ජනපදයේද මන්ද IHM උදයංග අංක 2 මේ රටේ ඊළඟ අනාගතය සේරම ඒ වැඩිපුර තියන අයද වන්ද ඒ තුනේ කට්ටියමයි එන්නේ කැලණි කැම්පස් අංක 3 HMH ප්‍රමෝදි අංක 4 VAH සෙනරුයා අංක 5 MAAS දිල්ෂාන් අංක 6 MWCK ලක්ෂිත අංක 7 DPS සමරනායක ලැප්ටොප් එක අරගෙන අර හදිස්සියයි විතරයි යන්නේ අනික් කටි වඩල ඉන්න ඕන යනකොට මතක තියාගන්න ඔබේ ටෝකන් එක දීලා දෙන්නෙකුට පුළුවන් එලියෙන් මං හිතන්නේ පහසුකම් සලසලා තියෙන කෑම ඒ පහසුකම් ලබා ගන්න පුළුවන් දෙදෙනෙකුට ටෝකන් එක දීලා මතකතෝ ටෝකන් එක අරගෙන යන්න අමතක කරන්න එපා අංක 8 WM උදාර අංක 9 AWSA ප්‍රේමචන්ද්‍ර අංක 10 MHT පෙරේරා අංක 11 ARSL අතපත්තු අංක 13 G විජේසිංහ අංක 14 MHYR චන්ද්‍රතිලක අංක 15 HPAT හන්සනි අංක 16 ECD දනංචනි අංක 17 DLS හසන්ති ඔ අර අපි ඉස්සෙල් නම් සඳහන් කරපුවාට විතරයි යන්න අවසර තියෙන්නේ ඔබට ලබා දීලා ලැප්ටොප් එක ලබා දීලා සහ තව ගොඩක් දේවල් අපිට කරන් තිබෙන හින්දා අපි ඔබට ආරාධනා කරනවා රැඳෙන්න ඉන්න කියලා මොකද හේතුව අපි ආහාරත් එළියේ සූදානම් කරලා තිබෙනවා ඔබේ කෘතුගුණ සැලකීම හැටියට ඔබට අපි ආරාධනා කරන අවසාන වෙගන් රැඳෙන්න විශේෂ අවස්ථාවක් අපට තියෙනවා අවසානයේ සන්තුහන් කරගන්න අංක 18 VGST අපේ ගුණවර්ධන අංක 19 HSGTD ගුණවර්ධන අංක 20 VGS අප්සරා අපි තෑගි ලබා දීම සඳහා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනා වේදිකාවට සුනිල් ඔබේසේකර මහතාට පැමිණෙන්න අපිත් එක්ක අත්වල් බැඳ ගන්නා හැටියට ඔබේ අත්වල සන්නාදය එකතු කරමු
අංක 113 WAV නිර්වාණී